ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් අද අපි චේන්ජ් වැඩසටහනෙන් කතා බහ කරන්නේ ඔබ ඉතාමත්ම ප්‍රියකර වැඩසටහන් මාලාවේ තුන්වෙනි දිගහැරුමයි. ඉතින් එහිදී අපි සුවිශේෂීව කතා බහ කරන්නේ කොහොමද මේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ඔබ පාඩම් කරන්නේ. එහෙම නැත්නම් විද්‍යාත්මකව ක්‍රමවේදයන් ඔස්සේ පාඩම් කරලා ඔබ ඉහළ තත්වයකට එහෙම නැත්නම් විභාග ජය වෙනුවෙන් කටයුතු කරන්නේ කොහොමද? ඉතින් මේ සඳහා අපි ක්‍රමවේදයන් 10ක් ඔබ වෙත තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ක්‍රමවේදයන් කිහිපයක්ම ඔබ වෙත මේ වැඩසටහන් වලදී තිළිණ කරා. ඉතින් ඒකට අදාළ link මේ වීඩියෝ පහලින් තියෙනවා. ඔබට ඒ වෙත ගිහිල්ලා ඔන්න නරඹලා ඊළඟ ස්ටෙප් එකට ඔබට යොමු වෙන්නට පුළුවන් මේ වැඩසටහන විදිහට. අපි ඔබට ඒ ටෙක්නික් කිහිපයක්ම කතා බහ කරා. ඉතින් අද කතා බහ කරන්නේ study like a teacher කියන ක්‍රමවේදය. කොහොමද මේ ඔබගේ පාඩම් මාලාවට එහෙම නැත්නම් ඔබේ පාඩම් කරන දෙයට මේ study like a teacher කියන ටෙක්නික් එක පාවිච්චි කරන්න ඔබගේ විභාග ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් විභාග ජයග්‍රහණය වෙනුවෙන් ඔබට ඉතාමත්ම සුදුසු සහ ගැළපෙන ක්‍රමය මේ ස්ටඩි ලයික් ටීචර් කියන ක්‍රමවේදය වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මෙය අත්හදා බලන්නට සහ මේ ක්‍රියාත්මක කළා ඔබගේ විභාග ජය තහවුරු කරගන්නට. එහෙනම් ඒ වටිනා වූ ක්‍රමවේදය කරන්නේ කොහොමද කියන කාරණයට අපි දැන් යොමු වෙමු. ගුරුවරයෙක් විදිහට ඔබ උගන්නන ගම ඉගෙන ගැනීම කියන කාර්යය තමයි මේ ස්ටඩි ලයික් ටීචර් කියන ක්‍රමවේදය තුළ ගැප් වෙන්නේ. එහෙම නැත්නම් ඒ තුළ තියෙන්නේ මේ විදිහට ඔබ ඒ කටයුත්ත උගන්නන ගමන් ඔබ ඉගෙන ගැනීම. ඉතින් කොහොමද මේ කරන්නේ? මේක තුනක් මේ අන්තර්ගතය තුනක් ඔස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ. තමයි ටීච් ටෙස්ට් ඊළඟට මික්ස් අප් කියන ක්‍රමවේදය. ටීච් ටෙස්ට් මික්ස් අප් මෙන්න මේ ක්‍රමවේදයන් එකතු කළා තමයි මේ ස්ටඩි ලයික් අ ටීචර් කියන ක්‍රමවේදය හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒකදී අපි මේ ටීච් කියන ක්‍රමවේදය ගැන අපි පළවෙනිට යොමුමු. මේ ටීච් කියන එක කොහොමද අපි කරන්නේ? දැන් ඔබගේ ඉදිරිපිට කවුරු හෝ ඉන්නවා කියලා හිතාගෙන ඔබ විසින් උගන්වනවා. දැන් අපි හිතමු ඔබ විසින් ඉතිහාසයේ පාඩමක් කියලා. මෙන්න මේ ඉතිහාසයේ පහඩම ඔබ කොහොමද අහවල් රජතුමා, අහවල් රට, මේ ජනපද අන්න ඒවා ගැන ඔබ ඔන්න පාඩම උගන්වනවා. ඔබ ඉදිරියේ කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ඔන්න ටීච් කියන ක්‍රමයට, එහෙම නැත්නම් ටීච් කියන ක්‍රමවේදයට ඔබ කළ යුතු වන්නේ අන්නේ දේ. ඔබ ඉදිරියේ ඉන්න කෙනාට ඔබ මේ දේ කියලා දෙනවා. ඔබ මේ දේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම අතරතුර ඔබට යම් යම් ගැටලු ඇති වෙනවා. නැවත ඒ කොටස අපිට බලලා පොත නැවත පෙළ පොත බලලා ඔබට පුළුවන් ඒ කොටස නැවත පැහැදිලි කරමින් උගන්වන්න. ඔන්න ඔබ ටීච් කියන ක්‍රමයට ප්‍රවේශ වෙන්නේ කොහොමද? දැන් ඔබ හරි රසවත් ඇති මේ දේ. මොකද ඔබ හරි කැමති ඒ කටයුත්ත එහෙම කරන්න. ඉතින් ඒ නිසා ඔන්න ඉතාම වටිනා වූ ක්‍රමවේදයක් වේවි අපේ පාඩම් කරන දරු දැරියන්ට මේ කටයුත්ත මේ විදිහට මේ ටීච් කියන ක්‍රමය අනුගමනය කරන්නට. ඊළඟට මොකද්ද කරන්න ඕනි? මේක ටෙස්ට් කරන්න ඕන. දැන් ඔබනේ පාඩම් කරන්නේ. දැන් මේක කාගෙන්ද ටෙස්ට් කරගන්නේ? දැන් ඔබ කියලා දුන්නේ එක කාගෙද ටෙස්ට් කරගන්නේ? ඒකේ පරීක්ෂණයටත් මුහුණ දෙන්න වෙන්නේ ඔබටම තමයි. දැන් ඔබ යම් කිසි විදිහකින් යම් දෙයක් කියනවා, එහෙම නැත්නම් උගන්වනවා. ඊට පස්සේ ඔබම ඒකේ තියෙන ප්‍රශ්නාවලිය පරීක්ෂණයට මුහුණ දෙනවා විභාගෙට. එතකොට ඔන්න ඔබ ඒක ටෙස්ට් කරනවා. එතකොට ඔබගේ මනසට අර ටීච් කරපු දෙයට අමතරව වෙනත්ම ක්‍රමවේදය ඔස්සේ තමයි ටෙස්ට් කියන ක්‍රමයෙන් ඔබගේ මොළයට ඒ මතක ශක්තියට උපකාරී තත්ත්වය නිර්මාණය කරන්නේ. ඉතින් මේ විදිහට ඔන්න අපූර්වත ක්‍රමයක් තමයි මේ ස්ටඩි ලයික් අ ටීචර් කියන ක්‍රමවේදය පාවිච්චි කිරීම. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ කිව්වේ? මික්ස් අප් කියන ක්‍රමය අනුගමනය කරනවා කියලා කිව්වා. දැන් මික්ස් අප් කියන ක්‍රමය කොහොමද මේකෙදි පාවිච්චි කරන්නේ? මේ මික්ස් අප් කියන ක්‍රමය කියලා කියන්නේ අපි පාඩම් කරපුවා ටික, එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි යම් කිසි විදියකින් සාහිත්‍ය පාඩම් කරනවා කියලා. ඔන්න දැන් ඔබ ගණිතය විෂයත් කරන්නට ඕනේ. ගණිතය ආශ්‍රිත ගණිතය ඔබ අපි හිතමු වාණිජ කරත් මේ ගණිතය ආශ්‍රිත යම් යම් දේවල් තියෙනවනේ. ඉතින් ඔන්න ඒ ගත්ත කොටස ගණිතයේ කොටස සාහිත්‍යයට කවලම් කරනවා. දැන් ඔන්න සමහර විටක මේක අර ගණිතයේ චක්‍රය පාඩම් කරන සින්දුවක් වෙන්නට පුළුවන්.
තේරුණානේ ඔබට. ඉතින් ඒ විදිහට ඔබ පාවිච්චි කරන කොටසට තව කොටසක් දැන් ජීව විද්‍යාව පාඩම් කරන කම භෞතික විද්‍යාවේ තියෙන අංග ටික ඔබට එකතු කරගන්නත් පුළුවන්. මේකට මික්ස් අප් කරගන්නත් පුළුවන්. කවලම් කරගන්නත් පුළුවන්. ඔබ සිංහල අධ්‍යයනය කරන ගමන් ඔබට බුද්ධාගමේ කොටසක් මේකට මික්ස් අප් කරගන්නත් පුළුවන්. අන්න ඒ විදිහට ඔබ අධ්‍යයන කටයුතු කරනකොට ඔබගේ මතකයට යන ශක්තිය එහෙම නැත්නම් ඔබගේ මතක ශක්තිය වර්ධනය වීමේ ශක්්‍යතාවය ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබට මේ ස්ටඩි ලයික් අ ටීචර් කියන ක්‍රමය බොහොම රසවත්ව සහ ඔබට ඉතාමත්ම ක්‍රමවේදයන් ඔස්සේ, ඒ කියන්නේ ඉතාමත් ක්‍රමවේදයන් ගණනාවක් ඔස්සේ ඉතාම වටිනා විදිහට ඔබට පාවිච්චි කරන්නට ඔබටම මේ කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔය අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා ඔබට මේ ඉතාමත්ම වැදගත් වේවි මේ ක්‍රමවේදයන් ඔස්සේ ඔබගේ අධ්‍යයන කටයුතු කරගන්නට පුළුවන් නම් අර ඉහළ සාමාර්ථයකට නැත්නම් ඔබ අපේක්ෂිත රිසල්ට් එකට ඔබ අපේක්ෂිත ප්‍රතිඵලයට යන්නට මේක උපකාරයක් කරගන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ ක්‍රමයක් ඔන්න අත්හදා බලන්න සහ මේ ක්‍රමය පාවිච්චි කරන්න ඔබගේ අධ්‍යයන කටයුතු වල ජයග්‍රහණය වෙනුයි. ඊළඟට අපි ඔබට තවත් වටිනා වූ ක්‍රමවේදයක් කියලා දෙනවා. ඉතින් අපි එකකින් නවත්තන්නේ නැහැ. තවත් ක්‍රමවේදයන් කියලා දෙනවා. අපි ක්‍රම 10ක්ම ඔබට කියලා දෙනවා කියලා කිව්වනේ මේ වැඩසටහන පුරාවට. එහෙනම් අපි යමු එමු 6 ක්‍රමවේදයට. ඒ තමයි SQ3R ක්‍රමය. SQ3R සමහර විටක මේක ඔබ දැනටමත් අසා ඇති. මේ SQ3R ක්‍රමයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේ අපි අධ්‍යයන කටයුතු කරන්නේ? ඉතින් මේකත් අපේ අධ්‍යයන කටයුතු එහෙම නැත්නම් මේ විභාග ජය වෙනුවෙන් ඉතාමත්ම සාර්ථකව අනුගමනය කරන්නට පුළුවන් ක්‍රමවේදයක් බවට පත් වෙනවා. මේ S අකුරෙන් කියවෙන්නේ සර්වේ. ඒ කියන්නේ සර්වේ එකක් කරනවා. අපි පාඩම ගැන පුළුල්ව අධ්‍යයනය කිරීමක් කරගන්නවා. පළවෙනිම සර්වේ එකක් කරනවා පාඩම ගැන. දැන් අපි හිතමුකෝ මොන හරි රජෙක් ගැන කියලා. ඒ රජා ගැන අපි සර්වේ එකක් කරගෙන යනවා. එතකොට අපි එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේකෝ ඒක තියෙන කොටසේ අපි සර්වේ එකක් කරගෙන යනවා. ඊළඟට මොකද්ද අපි කරන්නේ? ක්වෙස්චන් කරනවා. මේ රජතුමා සිටි කාලයේ කොයි කාලෙද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ කොයි කාලෙ ඉඳන් කොයි කාලෙ දක්වාද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනකොට ඒ රජයේ තිබ ස්වභාවය කොහොමද? ඉතින් ඒ ආකාරයට ඔබට ක්වෙස්චන් ටිකක් හදාගන්න පුළුවන්. අන්න ඒක තමයි එතකොට මේ S අකුරයි Q අකුරයි ඒකෙන් නියෝජනය කරන්නේ. ඊළඟට R තුනක් තියෙනවා 3R ක්‍රමය. ඒකෙදි මොකද්ද කරන්නේ? Read, Recite, Review. Read කරනවා, අපි නැවත ඒක ආවර්ජනය කරනවා, පුනරීක්ෂණය කරනවා. ඉතින් ඒ විදිහට ඔන්න SQ3R ක්‍රමයට ඔබට විශේෂයෙන් මේ ටෙක්ස්ට් බුක් වගේ පාඩම් කරද්දී ඔබට ඒ කටයුත්ත කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ පාඩම් කරනකොට අර කලින්ම මේ අහලා තියෙන ප්‍රශ්න වලට නැවත උත්තර බඳිමින් අර විදිහට අපි නැවත පුනරීක්ෂණ කටයුතු කරනවා. අපේ මතකයට යන ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අපි ඔබට තිළින කරපු මේ 3 වැඩසටහන 3 එපිසෝඩ් එක මින් නිමාවටපත් කරන්න සූදානම් වෙනවා. 4 එපිසෝඩ් එකත් එක්ක ඔබ රැඳී සිටින්න ඔබට ජයග්‍රහණ දිනයක්.